මෙන්න බලන්න ආදරණීය තාත්තා කෙනෙක් දරුව වෙනුවෙන් දරුවන්ගේ ලෝකවල ඉන්න විශේෂ චරිතයක් ඇත්ත ජීවිතයට ගේන්න දරපු එක උත්සාහයක් මේ උත්සාහය සාර්ථකයි තමන්ගේ දරුවන්ට දෙමෝපියන් දක්වන ආදරය සුළුපටු නැහැ කුඩා අවදියේ පටන් මිය යනතුරු දෙමෝපියන් දරුවන්ට අසීමිතව ආදරය සෙනෙහස දක්වනවා මේ COVID-19 වසංගතය සමග දැඩි බලපෑම් මෙල්ලුණු චීනයේ වෛරස් අවදානම කිමින් පහත් වැස්ස යාමත් සමග ෂැන්හයි නුවර නැවත විවෘත කළ පාසලට දීර්ඝ නිවාඩුවකින් පසු පළමු වරට ගිය තමන්ගේ පුංචි දරුවව කුදුම කරවන්න ආදරණීය පියෙක් සිදු කළ අපූරු කාර්යයක් තමන්ගේ දරුවා වගේම අනෙක් දරුවනුත් බොහෝ ආදරය කරන ට්‍රාන්ස්ෆෝමර් චිත්‍රපටයේ චරිතයක් ලෙස තමයි මේ තාත්තා දරුවන්ව පුදුම කළේ. දරුවන්ට දෙමෝපියන් කොයිතරම් ආදරෙයිද කියලා තේරෙනවානේ. දරුවන්ගේ මානසිකත්වයේ වගේම COVID-19 සමග ඕන්ටෙල්ලු බලපෑමින් සිදු තත්ත්වයන් නැවත සාමාන්‍ය පරිදි සකසන්න තමයි මේ පියා මේ විදිහට කටයුතු කරලා තියෙන්නේ. अभी लोके वटे अनकोट अभी हितागन बरीदेवल हमुन मे यात्र अभी हमुच तवत् विशेष दया मेतम वियट्नाम दिगम कोंड मेन මේ වියට්නාම් ජාතික ට්‍රෑන් වෑන් හේ ඔහු තමයි වියට්නාමයේ දිගම කොණ්ඩේට හිමිකම් කියන පුද්ගලයා 79 හැවිරිදි මේ පුද්ගලයාගේ කොණ්ඩේ දිග මීටර් 6.8ක් ඒ කියන්නේ අඩි 22ක් තමන්ගේ කොණ්ඩේ කැපීමට ඔහු දක්වපු මැලිකම හේතුවෙන් තමයි දීර්ඝතම කොණ්ඩේට හිමි වියට්නාම් වැසියා ලෙස ඔහුට වාර්තා පොත් අතරට යන්න පුළුවන් වෙලා තියෙන්නේ වසර ගන්නකට ඔහු තමගේ හිස කෙස් නම් සෝදලා නැහැ. හැබැයි ඔහු ඒ වෙනුවට ඖෂධීය හිස ගැලුම් ගල්වාගෙන තියෙනවා. කම්මැලි නිසා වාර්තා පොත් අතරට ගිය පුද්ගලයෙක් ඉන්නවා නම් ඔන්න මේ පුද්ගලයා තමයි. ඔහුගේ හිස කෙස් වල තියෙන අප්‍රසන්න සහ අපිරිසිදුභාවය නිසාම ඔහුව බොහෝ පුද්ගලයන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මොනතරම් වටින වාර්තාවක් වුණත් පුද්ගල ජීවිතයේ පිරිසිදුකමක් නැත්නම් ඒ ජීවිතය ඇති පළකුත් නැහැ නේද? දැන් බලන්න යන්නේ සූර්ය බලයෙන් ක්‍රියාත්මක වෙන ගුවන් යානාවක්. මේ ගුවන් යානාව උඩ ඉඳන් කෙනෙක් පහළට පනිනවා. මේක තමයි මෙහෙම දෙයක් සිද්ධ වෙච්ච පළමු අවස්ථාව. ස්කයි ඩ්‍රයිව් සිදු කරන කරණන් ශිල්පීන් පිළිබඳව රූපරාමු අපි ඕනතරම් මේක පුදුම ලෝකයක් තුලින් ඔබට පෙන්වලා තියෙනවානේ. හැබැයි අද මේ පෙන්වන දේ නම් බොහෝ සුවිශේෂී. මුළුමනින්ම විදුලි බලයෙන්, ඒ කියන්නේ සූර්ය බලයෙන් විදුලි උත්පාදනයෙන් බලගන්වපු ගුවන් යානයක උඩු ගුවන තරණය කර ඉන් සිදු කරන ලෝක ප්‍රථම ස්කයි ඩ්‍රයිව් එක තමයි මේ. වෛරස් සහ බැක්ටීරියා වලට එරෙහිව 99.9%ක් සටන් කරයි. මීට පෙර ගුවන් යානා හෙලිකොප්ටර් භාවිතයෙන් ස්කයි ඩ්‍රයිව් කර තිබුණත් පුනර්ජනනීය බලයෙන් බලගැන්වුණු ගුවන් යානයක් භාවිතයෙන් සිදු කරන ලෝ ප්‍රථම ස්කයි ඩ්‍රයිව් එක තමයි මේ. අඩි 1400ක උසක සිට තමයි මේ පුද්ගලයා මේ විදිහට කරණම් දක්ෂතා දක්වන්න සූදානම් වෙන්නේ. මොවුන් මේ සඳහා භාවිතයෙන්ගෙන තිබුණේ පැතලි භූමියක උඩු ගුවණක් වීම විශේෂත්වයක්. සෝලා ස්කයි ඩ්‍රයිව් ලෙස නම් කර ඇති මෙය ස්විට්සර්ලන්තයේ තමයි සිදු කළේ. සෝලා ස්ට්‍රැටෝස් කියන විදුලි ගුවන් යානා නිෂ්පාදන සමාගම තමයි මේ සඳහා සාර්ථකව පියවර ගෙන තිබුණේ.
මේ වගේ දේවල් තියෙනවා බලන්න රැඳෙන්න මම විරාමයට ගිහිල්ලා එන්නම්. රාජපුර පංච බල අමෘත පානය හොඳ බෙහෙතක් තියාගෙන දක්වන්නේ තනි කකුලෙන් වැඩුණු ෆ්ලෙමින්ගෝ පක්ෂී කිලෝ 2.5ක් තරම් බරක් උසුලනවා ඒ වගේම අඩි 4.7ක් පමණ උස දක්වා ඔවුන් වර්ධනය වෙනවා රංචු වශයෙන් නිතර ගැවසෙන මේ පක්ෂීන් තමන්ගේ කුඩා දරුවන්ව අපරිමිත ලෙස රැක බලා ගන්නවා කුඩා පැටවුන්ට මව් පක්ෂීන් පෝෂණය ලබා දෙන්නේ තමන්ගේ හොටේ පිහිටා ඇති සුවිශේෂී ග්‍රන්ථියකින් ඒ වගේම මෙතෙක් ලෝ වාර්තා වී ඇති වයස්ගතම ෆ්ලෙමින්ගෝ පක්ෂියා වසර 83ක් ජීවත් වී තිබෙනවා ඒ පක්ෂියා මියගොස් ඇත්තේ 2014 වර්ෂයේදී මෙවන් සුන්දරත්වයක් පරිසරයට එක් කරන පක්ෂීන් රැක ගැනීම මිනිස් වර්ගයාගේ වගකීමක් ලෝකයේ එහෙම දේවල් සිද්ධ වෙනකොට අපේ රටේ දක්ෂයොත් මෙන්න මෙහෙම දේවල් නිර්මාණය කරලා තියෙනවා මෙන්න මේ අද TikTok ස්පෙෂල් බලමුද ඉදිරිපත් කිරීම කරන්න තියෙන්නේ කෙටි කාලයකින් බලන්නකෝ කොහොමද කියලා ඔය අතරේ සමහරු හරි අපූර්ව දේවල් කරනවා මේ වඩනම් hina නොවිත් බෑ මේ වද මහත්තයෝ ඔය තමයි කෝටි 25 සල්ලි Can't get closer than this. What was going through your mind in that last over? Well, we just needed the bowlers to bowl at the right spot, but not to forget, you know, they are under tremendous pressure. I think they did really well to mount. Anna Sudo Hara 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 Sanjave Hino De Hitiker. Yeah, but hey, come on, give him, but has neck, man. காலையில் எழுந்தது காபி கேப்பே காபி இல்லாட்டி டீயை கேப்பே இரண்டுமே இல்லாட்டி ஹார்லிக்ஸ் கேப்பே ஹார்லிக்ஸ் இல்லாட்டி போன்விட்டா கேப்பே போன்விட்டா இல்லாட்டி பூஸ்டா கேப்பே பூஸ்டா ඊට පස්සේ සංගීතයට අනුකරණ ඉදිරිපත් කිරීම උත්සාහ කළ බලන්නකෝ ඔබටත් මෙහෙම කරන්න පුළුවන්ද කියලා අඩ සඳයි ඔබේ නලල් තලේ පෙනෙන්නේ රණ මොන රත්ලයි කෙස් කලම් වේතිලෙන්නේ අඩ වලලු වතේ තමල නලබලා ගස්සලා මේ බලන්න හැරිලා හිනහිලා මට කියන්න ආදරේද කියලා මී පැනින්නා වාලා සූතිරින් ගාවාලා සිහිනයත් පෙන්නාලා ආයෙමත් කොඳුරාලා වත් සුකුන් සඳුදවේ මොන සඳෙන්තවත් සුකුන් සඳුදවේ නලගනයි ඔයා මගේ සුපෙන් කතාවේ නලගනයි ඔයා මගේ සුපෙන් කතාවේ මොන සඳෙන්තවත්
තවත් මේ වගේ දේවල් ගොඩක් එක්ක අපි ආයෙත් හෙට හමු වෙමු. හැමෝටම සුබ දවසක්.